අන් කුඩල කොහොමද නෝම් නෝම් දෙපට ඔව් ඔතන ඔතන හරි අයින් කරමුද හයි කොහොමද තින් ඔයාලට මම ඔයාලට පුරුදු වුණා නේද බ්‍රහස්පතින්දා බ්ලොග් එකේ ඉතුරු ටික අද ඔයගලන්ට අරගෙන එනවා කියලා ඔන්න එහෙනම් ඒ බ්ලොග් එකේ ඉතුරු ටික ඉතින් ඔන්න හවස 4:30 විතර වෙනකොට මේගොල්ලෝ උණු උණුවේ කිරි කෝපි එකක් අපිට සර්ව් කරා. ඒකනම් ඒ වෙලාවේ හැටියට හරිම වටිනවා. ඉතින් අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. පාන්දර ඇහැරිලා ගොඩක් මහන්සිය අපිට පොඩි කට්ටිය සෙල්ලම් කරා. එතකොට අපි පොඩ්ඩක් වෙ දන්නේ නැද්ද උපු දූප කියෝ කියෝ හිටියා. ෆොටෝ ෂූට් එක කරන්න නම් කොහොමත් ඉතින් අමතක කරන්නේ නැහෙනි. ෆොටෝ ෂූට් එකක් කරා. ඒ වගේම මගේ ප්‍රභාත්ගේ පොඩි ප්ලෑන් එකක් තිබුණා අපේ සංස පැටියාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න මෙන්න මෙතන. මොකද එයාගේ බර්ත්ඩේ එක අපි මේසෙරේ සෙලිබ්‍රේට් කළේ නැහැ. ඒ ගැන මං ඉදිරි රෝෂිවත් කලින් දැනුවත් කරලා තිබුණා. සංසෑර අපි ඔක්කොම දැනගෙන හිටියා මේ වෙලාවේ එයාගේ බර්ත්ඩේ අපි සෙලිබ්‍රේට් කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවෙම බාබකියු එකක් දාගන්න කියලා අපි ප්ලෑන් කරා. රෝෂි ඉතින් ගෙදරින් ඩෙකරේට් කරන්න අවශ්‍ය පොඩි පොඩි දේවල් ගොඩාක් ගෙනත් තිබුණත් ඒ තැනේ හැටියට අපිට ඩෙකරේට් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ වෙලාව ඉතින් සීතල හොඳට මෙන නිසා බොන්ෆයර් එකත් ලෑස්ති කරා කේක් එක කැන්ඩි වලින් ගත්තා. මොකද කලම්බු ඉඳන් කේක් එක ගේන්න බෑ අපි ට්‍රේන් එකේනේ ආවේ. සංසව ඩෝම් එක ඇතුළේ තියලා තිබුණේ චූටිත් එක්ක මේ දුම වැඩි වාට හොඳ නැහැ පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්න කියලා. එයාගේ ඉතින් ලිමිට් පැනලා කෑ ගහන්න ගත්ත එළියට එන්න ඕනි කියලා. ඊළඟට ඉතින් මම ගිහිල්ලා පොඩ්ඩක් බොරු ටිකක් කියලා වෙලා වෙනකන් සංසව ඇතුළේ තියන් හිටියා. ඊට පස්සේ අපේ චූටි පැටි ඇවිල්ලා කිව්වා දැන් හරි සංසව අපි අරගෙන යමු කියලා. ඉතින් ඕන්න ඔය විදිහට තමයි අපේ සංසගේ බර්ත්ඩේ එක පුංචිම පුංචිට අපි සෙලිබ්‍රේට් කරේ. ඒ වුණාට එයා ගොඩාක් සතුටු වුණා ඒ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි ඉතින් චූටියක් ඉතෑගිත් දුන්නනේ. එතකොට තමයි ඉතින් සතුට තවත් වැඩි වුණේ. ඊළඟට ඉතින් කේක් සර්ව් කළා. ඉවර වුණාට පස්සේ ඉතින් බාබකියු එකත් රෙඩි වෙලා තිබුණා. ඉතින් දැන් අපි පොඩ්ඩක් කතා කරමු ග්ලැම්පින් බයි offtreck ගැන. ඉතින් දැන් අපි මෙතෙන්ට ආවා. එතකොට මීට කලින් ඒගොල්ලෝ අපිව දැනුවත් කළා දවල්වරුර ගොඩක් රස්න නිසා තමයි අපි එළියට යන්නේ. රෑ වෙනකොට සීතල වෙනවා කියලා. ඉතින් ඒව ඔක්කොම හරි. ඊට පස්සේ අපිට එළියේ ඉඳගෙන ඉන්න තියෙන්නේ මෙන්න මේ විදිහට උංචිරි වගේ ටිකක් පහක් තියෙනවා. ඉතින් එතන තමයි හවස්සනට ඉඳගෙන ඉන්න තියෙන්නේ. එතනත් ඉතින් ගොඩාක් වෙලා එක දිගට ඉඳගෙන ඉන්නකොට පොඩි පොඩි අපහස්තාවයන් දැනෙනවා. ඉතින් අනිත් එක ඉතින් රෑවෙන සීතල වැඩි නිසා ගොඩක් වෙලා එළියේ ඉන්නත් බෑ. ඇතුලේ ඉන්නත් ඉතින් ඉඩ නැහැ. අපි ඉතින් ඇඩ්වාන්ස් කරාට පස්සේ එනවා කියලා කන්ෆර්ම් වුණාම ඒගොල්ලෝ අපිට මීල් ප්ලෑන් එකක් එවුවේ. මීල් ප්ලෑන්ස් ඔක්කොම මේ බ්ලොග් එකේ අන්තිමට මම ඇටෑච් කරනවා ඔයගොල්ලොන්වත් දැනුවත් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට දෙවෙනි දවස හරිම ලස්සනයි. ලොකේෂන් එක හරිම ලස්සනයි. උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න පටන් ගත්තා. අද තමයි අපි මේගොල්ලෝ වෝටර් ෆෝල් එකට අරන් යන්නේ. තවත් ට්‍රැක් එකක් තියෙනවා. ඒක නම් අපිට අමාරුයි. මොකද පැය 4ක් විතර යන්න තියෙනවා. කුවට දුෂ්කරයි කිව්වා. වෝටර් ෆෝල් එක නම් ඒ තරම් අමාරු නෑ කියප නිසා අපි ඉතින් ඔක්කොම සූදානම් නා වෝටර් ෆෝල් එකට යන්න. දැන් ඉතින් අපි යන්න කලින් උදේ කෑම ගන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි කියන්න ඕනේ මේගොල්ලන්ගේ කෑම නම් හරිම රසයි. ඒ වගේම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ කියන්නේ චෙෆ් ඉන්නේ මේ මනෝජ්, ඒ වගේම ලෝචන, තාරක කියන තුන් දෙනා හරිම හොඳට අපිට සැලකුවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි මේගොල්ලෝ.
මෙතන ඉතින් ඇත්තටම තියෙන්නේ ඩෝම්ස් තුනයිනේ. ඒ නිසා ඉතින් බුෆේ දාන්න නැහැ. අලා කාඩ් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. හැම දෙයක්ම ඉතින් ප්ලේට් එකටම සර්ව් කරලා ගේන්නේ. මට හිතුණා ඒක පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි කියලා. මොකද අන්තිම දවසේ තිබුණේ අපිට ශ්‍රී ලංකන් මීල් ප්ලෑන් එකක්. ඉතින් ඒක පොඩ්ඩක් අපිට හරි ගියේ නැහැ. මොකද ඔක්කොම ප්ලේට් එකටම සර්ව් කරලා තිබුණ නිසා. කෑම්ප් යන කියලා හිතාගෙන යන අයට නම් මේතන ඇත්තටම ඉතාමත්ම හොඳ තැනක්. නමුත් හොටෙල් එකක තියෙන දේවල් නම් අපිට ග්ලෑම්පින් බයි ඕෆ් ට්‍රැක් තුලින් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඩෝම්ස් තුනයි තියෙන්නේ. ඩෝම්ස් ඇතුළ රස්නේ කියලා මං කලනුත් කිව්වා. එළියේ ඉඳගන්න තියෙන්නේ මේ ටික විතරයි. So as you may know already, this is located in Knuckles Forest Range, not on the mountain range. මේ ඉන්නේ සංච. මෙයා තමයි ඉතින් ගෙස් ලව දැනුවත් කරන්න හැම දෙයකින්. ඉතින් ගියාට පස්සෙත් අපි හොඳට වෙල්කම් කරා. ඒ වගේම ඉතින් මෙයා හොඳට අපිට එක්ස්ප්ලේන් කරා මේ යන ගමන ගැන. ඉතින් ඔන්න අපි පිටත් වෙන්නයි හදන්නේ. මේගොල්ලෝ අපිට කල් ලීච් සොක්ස් අනිවාර්යෙන් අරන් ඉන්න, කූඩැල්ලු ඉන්නවා කියලා. ඉතින් අපේ කීප දෙනෙක් විතරයි ලීච් සොක්ස් දැම්මේ. මේ කකුලෙන් ලොකුවට පේන්නේ අන්නේ ලීච් සොක්ස් තමයි. ඒකනේ මොකද ඉතින් වෝටර්ෆෝල් එක ළඟට ගිහලා නාන්න තියෙන නිසා අනිවාර්යෙන් ඕගොල්ලොත් යනවා නම් බැක් පැක්ස් අරගෙන යන්න, අවශ්‍ය කරන දේවල් ඒකේ දාගෙන යන්න පුළුවන්. ලීච් සොක්ස් නම් එච්චරම අනිවාර්යයි කියලා මට නම් හිතුන්නේ. ලුකුවට නම් කූඩැල්ලු හිටියේ නැහැ. එක්කෙනෙක් දෙන්නේ කොයි පොඩ්ඩක් නැග්ගට. මහන්සි තාම පොඩි දුරයි ආවේ. අතේනේ මට නම් ගානක් අතේ. අන්කුඩල්ල කොහොමි නොම් නොම්ට පට ඔතන ඔතන. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවට සුරුට්ටු පත්තු කරන්න එනවා කියන්නේ ඔන්න ඕවට තමයි. බයේ බයේ හති දදා අමාරුවේ මේ කන්දක් තරණය කරන වෙලාවේ කූඩැල්ලු ඉන්නවා කියලා බය කරනවා. අපේ සංසයි චූටි නම් ඉස්සර හැම ගියා රෝෂණී ආන්ටිත් එක කිසිම මහන්සියක් නැති විදිහට. තුන්දෙනාම ඉතින් පොඩි ළමයි ඉන්නේ. ඉතින් කිසිම මහන්සියක් නැහැ ඒගොල්ලොන්ට. ඔහොම යනකොට යනකොට අපිට ඉතින් රෙස්ට් කරන්න පොඩි ගල් තලාවක් හම්බුණා. හරිම ලස්සනයි එතන නම්. එතනත් ඉතින් අපි ෆොටෝස් ටිකක් ගන්න නම් අමතක කළේ නෑ. කවදා හරි ඉතින් මෙමරිස් විදියට තියෙන මෙච්චරයිනේ නේද. පහළමයි සීතලයි. ප්‍රභාගී කකුලටත් ඉතින් කූඩැල්ලෙක් නැංග. මෙන්න මෙයා ඉතින් කූඩැල්ලගේ හැඩ බල බල ඉන්නවා. මේ තාමද? ඔන්න ඉතින් අපි වෝටර්ෆෝල් එක ළඟට ආවා. මොකද තත්ත්වද? චූටි මහන්සිද? සන්ස් මහන්සිද? මහන්සිද සන්සද? නෑ මං යාට ජවය දුන්නා. ආ ඔව් ඔව් තනියම ආවෙලා මේ රෝෂිනී ආන්ටිත් එක්ක.
වතුර නම් බහින්ද බැරි තරම්ම සීතලයි. ඒ වුණාට ඉතින් අර ආසාව නිසාම පොඩ්ඩක් වෙලා වතුරට බැහැගෙන හිටියා. ඉතින් පොඩි කට්ටියත් බහින්න ආසාවෙන් හිටියේ. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් එන්න පිටත් වුණා. ඒගොල්ලෝ අපිව කලින්ම කිව්වා ලන්ච් රෙඩි කරන්න අපිට අර ගල්තලාව ඉඳගෙන කන්න කිසල් කොලේ උතල කියලා. ඉතින් කිසල් කොලේ උතුරු බත් එකක් කන්න තමයි අපි මේ බලාගෙන ඉන්නේ. මේ බත් එකේ තියෙන්නේ රතු බත්, පරිප්පු, කිරිකොස්, ඇමරැල්ල, පපඩම්, මිරිස් බදලා, කොළ සම්බෝලයක්, පොල් මැන්නුම්. තව මොකද්ද තෙල් දාලා තිබුණා? ඒගොල්ලෝ කිව්වෙ මේගොල්ලන්ගේ බත් එකට තියෙන්නේ බිත්තර ඔම්ලට් කිව්වා. අපි කිව්වා බිත්තර එපා චිකන් දාන්න කියලා. එතකොට කලින්ම අපි ඒව කිව්වා. එතකොට චිකන් වලට වෙනම ගාණක් ඇඩ් වෙනවා. අපි ඉතින් ආයෙත් ඩෝම් එකට එනකොට දෙක විතර වුණා. ඊට පස්සේ ඉතින් වොෂ් දාලා අපි ඉතින් එලියට් ලාරෑ නැමෙ හැමාරුතර එනකන් කතා බහ කර කර හිටියා. මොකද ඩෝම්ස් ඇතුළේ ඉන්න බෑ දවල්ට රස්නේ. එළිය ගොඩක් වෙලා රෑ වෙනකන් ඉන්න විදිහක් නෑ සීතලයි සහ අර ඉඳ ගැනීමේ අපහසුතාවය නිසා. ඔන්න ඉතින් අපි ආයෙත් පොළඹ පිටත් වෙන දවස උදා වුණා. දැන් ඉතින් අපිත් ඒකක් එහෙම බීලා උදේ කෑම කන්න තමයි මේ බලාගෙන ඉන්නේ. මට හිතුණා ඉතින් ඕගොල්ලොන්ව දැනුවත් කරන්න ඕනේ කියලා. මේ තැන නම් හරිම ලස්සනයි, කෑමත් හරිම රසයි. නමුත් අර වගේ පුංචි පුංචි අපහසුතා ටිකක් තියෙනවා. ඕගොල්ලෝ යන්න හිතන් ඉන්නවා නම් ස්ටාර් ක්ලාස් හොටෙල් එකකින් බලාපොරොත්තු වෙන දේවල් අපිට මෙතනින් බලාපොරොත්තු වෙන්න බෑ. වොෂ්රූම් වල වතුර හරිම හිමින් එන්නේ. මොකද මේගොල්ලෝ වෝටර්ෆෝල් එකෙන් තමයි වතුර ගන්නෙ. ඉතින් ඒක තමයි මට ලොකුවටම දැනුණා අවුල. අනිත් එක ඉතින් අර දවල් ලොරි පොඩ්ඩක් හාන්ස් වෙලා ඉන්න එහෙමනම් හිතන්න එපා. මොකද දවල් ලොරි ඩෝම්ස් ඇතුළට යන්න බෑ රස්නේ. මට හිතුණා ඉතින් ප්ලේට් එකට මේවා එකට බෙදන්න නැතුව අපි එකම ගෲප් එකක් නේ ආවේ. ඉතින් අපි කට්ටිය මේ කෑම ටිකට පොරකන්න නැති නිසා මේක ලස්සන්ට ටේබල් එකට මේගොල්ලෝ ඇරේන්ජ් කරා නම් කරීස් වෙන වෙනම මීට වඩා අපිටත් කම්ෆර්ටබල් වෙන්න තිබුණා. ඕනේ ඕනේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. ඉතින් ග්ලෑම්පින් බයි ඔෆ්ට්‍රෙක් කියන්නේ යන්න ලස්සන තැනක්, විඳින්න පුළුවන් තැනක්. අර වගේ පුංචි උංචි අපහසුතා තියෙනවා. ඉතින් දැනුවත් වෙලා යන එක හොඳ නිසා අත්දැකීම ලැබපු මම ඕගොල්ලොන්ව දැනුවත් කරන එක යුතුකමක් කියලා හිතුණා මගේ ආදරණීය ෆෑන්ස්ලා ඕගොල්ලෝ නිසා. දවස් දෙකක් මෙන්න මේ විදිහට ගත කරලා අපි හුන්නස්ගිරියට සමුදීලා මෙන්න මේ විදිහට ආයෙත් ගෙදර එන්න පිටත් වුණා.